ත්‍රස්තවාදයට ජන සමාජය තුල ඉඩක් නැහැ. ත්‍රස්තවාදය අවශ්‍ය නැහැ මිත්‍රවරුනි. අපි හැමෝටම අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය. ත්‍රස්තවාදය විනාශ කරනවා වගේම මම කියන්න කැමති ආගම්වාදයටත් අපේ රටේ ඉඩක් නැහැ. ජාතිවාදයටත් අපේ රටේ ඉඩක් නැහැ. අන්තවාදයටත් අපේ රටේ ඉඩක් නැහැ. සමහර කණ්ඩායම් කියනවා අපේ රට ස්වෛරී රටක්. ඒ ස්වෛරීත්වය රකින්නට ඕන. ඒකීය බව රකින්නට ඕනේ කියලා. මමත් ඒක ලක්ෂයක් වාරයක් පිළිගන්නවා. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය භාවය ස්වෛරීත්වය කිව්වට හරියන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ පපුවේ තියෙන්න ඕනේ ඒකීය භාවය. ඒකීය භාවය භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය එකට එකතු වෙලා සිටීම ඒකීය රටක් බවට පත් කිරීම එක්සේසත් භාවය ඇති කිරීම මේ හැම දෙයක්ම ජනතාවගේ පපුවේ තියෙන්නට ඕන. ඒසේ කරන්නට නම් ජාති භේදය ආගම් භේදය ජාතිවාදය ආගම් වාදය ඒ වගේම විශේෂයෙන්ම ඒවා මුදුන්පත් කරගෙන මේ රට ගිනි තියන්නට කරන ඒ කතාවලට අනාගතයේදී අපි අනිවාර්යෙන්ම නීතිමය වශයෙන් තහංචි පනවලා සැබෑ ඒකීය ශ්‍රී ලංකාවක් තුල ජාතික සමගිය තුලින් රටේ ස්වෛරීත්වය සුරකින්නට අපි කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මෙතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ තවත් ජනරැලියක් අනුරාධපුර කහටගස්තිගිරිය බස්නැවතුම්පළ භූමියේදී අද පැවැත්තුණා. ගලින් පිදුණු වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්.ජී. පේරත්න මහතා ඇතුළු ප්‍රාදේශීය සභා අපේක්ෂකයින් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙම ජනහමුවටෙක්ුණා. පුලියන් කඩවල මහාවිද්‍යාලයේ සිසු දරුදැරියන් මුහුණ දෙන ජල ගැටලුව සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු සජිත් ප්‍රේමදාස මහතාට වේදිකාවට පැමිණ ලිපියක් බහර දීමද මෙහිදී සිදු වුණා. සිවිල් ආරක්ෂක සේවයේ සදහා ලබා දෙන සහන සම්බන්ධයෙන්ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අදහස් දැක්වුවා. අපේ ආණ්ඩුව තමයි 40,000කගේ රස්සා ස්ථිර කරේ විශ්‍රාම වැටුප් පරම් ලබා දුන්නේ. ඒ කණ්ඩායම මගෙන් ඉල්ලුමක් කරනවා විශ්‍රාම යන අවස්ථාව සේවා කාලයේ 22කින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නයි කියලා. එහෙනම් ඒ යුතුයකමත් මේ රටේ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය වෙනුවෙන් මම ඉටු කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම මේ බල ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බහුලව සිටිනවා. මේ වකුගඩු රෝගීන් බිහිවන්නට ප්‍රධාන හේතුව තමයි පහුගිය ආණ්ඩු කාලේ බාල පෝර ගෙනාවේ බාල කෘෂි අරසාන ගෙනාවේ බාල පෝර ගෙන්නන කාලය සජිත් ප්‍රේමදාසගේ කාලේ සිද්ධ වෙන්නේ නැහැ. අපි කාවනික පෝර භාවිතය රට පුරාවටම ප්‍රචලිත කරන්නට යනවා. මේ බල ප්‍රදේශවල ප්‍රධාන රෝහල්වල විශේෂිත වූ වකුගඩු ඒකක අලුතෙන්ම ස්ථාපනය කරලා රුධිර කාන්දු කරන යන්ත්‍ර වැඩි කරලා වැඩි පහසුකම් ලබා දීලා වකුගඩු රෝගෙන් පෙළෙන හැම පුරවැසියෙක්ම රැක බලා ගන්නට සජිත් ප්‍රේමදාස කටයුතු කරනවා. මම මතක් කරන්න කැමතියි මේ රටේ ප්‍රථම වතාවට වකුගඩු රෝගීන් වෙනුවෙන් නිවාස ආධාර ක්‍රමය පටන් ගත්තේ අපි කියන එක මම මතක් කරන්නට කැමතියි.